දැන් තුනම එකවර චාර්ජ් වෙනවා. සුබ දවසක් යාළුවනේ. අද වීඩියෝ එක මම ඔයගලන්ට අරන් ඉන්නේ. ෆෝන් 4ක් 5ක් චාර්ජ් කරගන්න පුළුවන් මල්ටි චාර්ජරයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද වීඩියෝ කරන්නේ. මම මේ චාර්ජරේ හදන්න මේ වගේ ඒ පවර් සප්ලයි එකක් යොදා ගන්නවා. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මේක මේ CCTV පවර් සප්ලයි එකක්. මේකේ වෝල්ට් 12 ඇම්පියර් 2.5ක ධාරාවක් තියෙන පවර් සප්ලයි එකක්. ඉතින් මේක ගලවල ගත්තාම ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ පවර් සප්ලයි එක ගත්තාම මේ පැත්තට තමයි අපි සප්ලයි දෙන්නේ. මේ පැත්ත අවුට්පුට් එක. සාමාන්‍යයෙන් මේකේ වෝල්ට් 12ක් එනවා. නමුත් අපි මේ චාර්ජර් සඳහා මේකේ වෝල්ටේජ් එක වෝල්ට් 5කට අඩු කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේක ගත්තාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන සෙන ඩයෝඩ් එකක් තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේකේ තියෙන සෙන ඩයෝඩ් එක සාමාන්‍ය වෝල්ට් 12ක පමණ සෙන ඩයෝඩ් එකක්. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ සෙන ඩයෝඩ් එක ගලවලා ඒ වෙනුවට වෝල්ට් 5ක සෙන ඩයෝඩ් එකක් සවි කරගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒක සවි කරාම අපිට වෝල්ට් 5ක අවුට් එකක් මෙතනින් ලැබෙනවා. ඉතින් මම මේ චාර්ජරය හදාගන්න මේ පවර් සප්ලයි එක පාවිච්චි කරන්නේ. මම මේ තියෙන පවර් සප්ලයි එක තමයි යොදාගන්නේ. මම පාවිච්චි කළා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අපි එහෙනම් වීඩියෝ එකට යමු. මේකේ ගත්තාම ඔයගොල්ලන්ට පේනවා මෙතන 11 වෝල්ට් කියලා සඳහන් කරන මෙතන තියෙනවා සෙනර් ඩයෝඩ් එකක්. ඉතින් මේ සෙනර් ඩයෝඩ් එකෙන් තමයි මේකේ වෝල්ටේජ් එක පාලනය කරන්නේ. සාමාන්‍යයෙන් මෙතෙන් එන්නේ වෝල්ට් 11ක හෝ 12ක සෙනර් ඩයෝඩ් එකක්. ඉතින් අපි මේක වෝල්ට් 5ක සෙනර් ඩයෝඩ් එකකට මාරු කරගන්න ඕන. මෙතන තියෙන සෙන එක ගලවලා අපි මෙතෙන්ද මේ 5 වෝල්ට් සෙනර් ඩයෝඩ් එක හයි කරගන්න අවශ්‍ය වෙනවා. මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද සෙන ඩයෝඩ් එක වෝල්ටේජ් එක චෙක් කරන්න කියන එක. මේ වගේ 1K රෙසිස්ටරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙන්න මේ සෙන ඩයෝඩ් එක ගත්තාම මේ ඉර තියෙන පැත්ත තමයි සාමාන්‍යයෙන් ධනග්‍රය වෙන්නේ. ඉතින් ඒ සෙන ඩයෝඩ් එකේ ධනග්‍රය අපි මෙන්න මේ විදිහට රෙසිස්ටරයට අමුණ ගන්නවා. හරිද? අමුණ ගන්නවා. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ එකට වෝල්ටේජ් එකක් දෙන්න එක. සාමාන්‍යයෙන් පවර් සප්ලයි එකක් පාවිච්චි කරනකොට සෙන වෝල්ටේජ් එකට වඩා වැඩි වෝල්ටේජ් එකක් තියෙන පවර් එකක් අපි දෙන්න ඕන සෙන ඩයෝඩ් එකක් හරි විදිහට චෙක් කරගන්න. ඉතින් මේක 5 වෝල්ට් සෙන එකක් නිසා මම 5 වෝල්ට්වට වඩා වැඩි පවර් එකක් යොදා ගන්නවා. ඉතින් මේක සාමාන්‍ය වෝල්ට් 12 පවර් සප්ලයි එකක් මම යොදා ගන්නෙ. ඉස්සරව මම ඔයගලන්ට මේකේ වෝල්ටේජ් එක පෙන්වන්නම්. ඉන්න මේ වගේ ධන ඍණග්‍ර දෙක දුන්නාම මේකේ වෝල්ට් 12.6ක් තියෙනවා. අපි එහෙනම් සෙනර් එක චෙක් කරගමු. දැන් අපි සෙන එක පරීක්ෂා කිරීමේදී මෙන්න මේ 1K රෙසිස්ටරේ 1K රෙසිස්ටරේ තියෙන පැත්ත පවර් සප්ලයි එකේ ධනග්‍රයට වෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්න ඕන. එන්න මෙහෙම. ඊට පස්සේ සෙනර් එකේ ඍණග්‍රේ අපි දෙනවා පවර් සප්ලයි එකේ ඍණග්‍රයට. මෙන්න මෙහෙම. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. මල්ටිමීටරේ ඍණ ටෙස්ට් ප්‍රොබ් එක අපි දානවා පවර් සප්ලයි එකේ ඍණග්‍රයට. ධන ටෙස්ට් ප්‍රොබ් එක අපි සම්බන්ධ කරනවා සෙන ඩයෝඩ් එකේ මෙන්න මේ ධනග්‍රයට. ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් 5.11ක් විදිහට වෝල්ටේජ් එක පෙන්වනවා. ඒ කියන්නේ මේක 5 වෝල්ට් සෙන ඩයෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. දැන් ඔයගලන්ට ඩිරෙක්ට් වෝල්ටේජ් එක බැලුවොත් 12.9ක් විදිහට පේනවා. මෙන්න මෙතන 12.9. මෙතෙන් දවම සෙන වෝල්ටේජ් එක පෙන්වනවා 5.11 සෙන ඩයෝඩ් එකක්. ඒ කියන්නේ මේක වෝල්ට් 5 සෙන ඩයෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි එහෙනම් දැන් මේ ඉස්සරොම් මේකේ සෙන ඩයෝඩ් එක ගලවගෙන ඉමු. හරි, දැන් මේ විදිහට අපි මේකේ තිබ්බ සෙන ඩයෝඩ් එක ගලවගත්තා. අපි දැන් එහෙනම් මෙන්න මේ වෝල්ට් 5 සෙන ඩයෝඩ් එක මේකට සම්බන්ධ කරගමු. මේක සම්බන්ධ කරගන්නකොට මෙන්න මෙතන මේ සෙන ඩයෝඩ් එකේ මේ සෙන ඉර තියෙන මාක් එකට අපි මේ සෙන ඩයෝඩ් එකේ ඉර තියෙන පැත්ත තමයි අපි සම්බන්ධ කරගන්න වෙන්නේ. අපි මේ විදිහට මේක සම්බන්ධ කරගමු. මේ කාඩට අපි සෙන එක දාගමු. අපි මේක මේ විදිහට සම්බන්ධ කරගමු. මේකේ PCB එක ටිකක් පරණ එකක් හින්දා පොඩ්ඩක් ඩැමේජ් වෙලා තින්නේ. ඒ නිසා මම පොඩ්ඩක් මේක කෙලින්ම පාස්ස ගන්නවා. මේක පොඩ්ඩක් පරණ නිසා මෙන්න මේ විදිහට දාලා මම පාස්සනවා. මොකද මේක ඩැමේජ් වෙච්ච PCB එකක් පරණ එකක්. නමුත් මේක වැඩ කරන තත්ත්වේ තියෙනවා. හරි, අපි එහෙනම් මේක මේ විදිහට පාස්ස ගමු. සිනඩඩ් එක පස්සන් ඉවරයි. එහෙනම් අපි වයර් ටික දාලා බලමු කොහොමද මේකේ අවුට්පුට් වෝල්ටේජ් එක එන්නේ කියන එක. අපි ඉස්සරම චෙක් කරලා බලමු.
මගේ සප්ලයි වයර් එක පාස ගත්තා. අපි හිනම් දැන් මේකේ අවුට්පුට් වෝල්ටේජ් එක චෙක් කරගෙන ඉමු. මේක මේ විදියට දෙනවා. දැන් ඔයගලන්ට පේන ලයිට් එක පත් වෙනවා. අපි බලමු මේකේ අවුට්පුට් වෝල්ටේජ් එක කීයද කියලා. මේක වෝල්ට් 5ට අඩු වෙනවද කියලා බලමු. ඔව් යාළුවනේ මේකේ වෝල්ට් 5.43ක් තියෙන වෝල්ටේජ් එක. 5.44ක් වෙන මේ වෝල්ටේජ් එක. අපි බලමු මේකේ වෝල්ටේජ් එක කීයක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තියෙනවා. අපි බලමු මේකේ වෝල්ටේජ් එක කීයක් ඉනවද කියලා. මේකේ 5.3.1 වෝල්ටේජ් එකක් එනවා. අපි බලමු දැන් අපහු අපි හදපු එකේ වෝල්ටේජ් එක කීයද කියලා. ඒක 5.41. ඒක ලෙක්චර් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යාළුවනේ. මේක ඉච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. අපි දැන් මේකේ 5 වෝල්ට් DC අවුට් එක පස්ස ගමු. මෙතන තියෙන වීදන සහ වින වීන එතෙන් අපි ඉස්සර මේ වයර් දෙක පස්ස ගමු. මෙන්න මේ විදිහට වයර් දෙක දාලා පස්ස ගන්නයි තියෙන්නේ. උදු ඉද තියෙන පැත්ත අපි ඍණ විදිහටත් අනිත් පැත්ත ධන විදිහටත් ගන්නවා. මේකේ කනෙක්ෂන් ටික දීලා ඉවරයි. දැන් අපිට තියෙන USB කනෙක්ටර් පස්ස ගන්න. මම USB කනෙක්ටර් දෙකක් යොදා ගන්නවා මෙන්න මේ වගේ. USB ෆීමේල් ගත්තාම මෙහෙම මේ කනෙක්ටරේ ඉහළට තියාගත්තාම මෙන්න මේ අග්‍රේ දාන මේ අග්‍රේ ළින ඒ විදිහට තමයි තියෙන්නේ. මේකේ USB කනෙක්ටර් දෙකක් තියෙනවා. මම ඒ දෙකම මේ විදිහට සමාන්තරගතව පස්සගෙන තිනවා. අපි දැන් මම මේ වගේ කනෙක්ටර් දෙකක් යොදා ගන්නවා. එතකොට USB කනෙක්ටර් හතරක් ලැබෙනවා. ඒ කියන්නේ අපිට ෆෝන් හතරක් එකවර චාර්ජ් කරගන්න පුළුවන්. මේ විදිහට අපි මේක සෙට් කරගෙන එහෙනම් අපි මේකේ ඒ වයර් ටික පස්ස ගමු. මෙන්න මේ විදිහට ඍණ අග්‍රේ පස්ස ගත්තා. දැන් අපි ධන අග්‍රේ පස්ස ගමු. ධන ඍණ මාරු කරන්න එපා. ධන ඍණ මාරු කරොත් චාර්ජ් වෙන්නේ නැති වෙයි. දැන් ඒ වගේම සමාන්තරගතව අනික් කනෙක්ටරටත් ධන සහ ඍණ අපි පස්ස ගමු. ඍණ අග්‍රේ පස්ස ගත්තා මේ විදිහට. අපි ධන අග්‍රේ පස්ස ගමු. අපි මේකේ වයර් කනෙක්ෂන් ඔක්කොම දීලා ඉවරයි. දැන් එන අපි මේක චෙක් කරමු හරියට වැඩ කරනවද කියලා. මම මේක පවර් ඔන් කරගත්තා. දැන් අපි බලමු මේක චාර්ජ් වෙනවද කියලා. මම මේකට මගේ ටයරෝ ක්‍රවුඩරේ පාවිච්චි කරනවා. අපි දැන් මේක චාර්ජ් කරලා බලමු චාර්ජ් වෙනවද කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මේ චාර්ජ් වෙනවා මේක. අපි බලමු මේ වගේ පෝට් හතරම චාර්ජ් වෙනවද කියලා. දැන් මම මේක ගැලවනවා. දැන් ඊළඟ පෝට් එක බලමු. ඔන්න එකත් චාර්ජ් වෙනවා. මේකත් චාර්ජ් වෙනවා. පෝට් හතරම වැඩ. අපි බලමු තව ඩිවයිස් කීපයක් අපි මේකට දාලා චාර්ජ් වෙනවද කියලා බලමු. ඊයලු නුගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට මම දැන් ඩිවයිස් තුනක් සෙට් කරලා තිනවා. ඩිවයිස් ඔක්කොම චාර්ජ් වෙනවා. ඒගොල්ලන්ට මම බලා ගන්න පුළුවන්. දැන් මගේ ඒ ෆෝන් එක චාර්ජ් වෙනවා. දැන් ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ෆෝන් එක චාර්ජ් වෙනවා. ඒ වගේම ටැබ් එකත් චාර්ජ් වෙනවා. මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ටැබ් එකෙත් මෙතන චාර්ජින් මාක් එක පේනවා. ඒ වගේම ඩයල් ක්‍රවුඩරෙත් චාර්ජ් වෙනවා. මේ රතුපට ලයිට් එක දිහින් චාර්ජ් වෙනවා. දැන් මං ගැලවුවොත් ටික වෙලාවකින් මේ රතුපට ලයිට් එක ඔෆ් වෙනවා. දැන් මේක ගහපු ගම දැන් චාර්ජ් වෙන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට තමයි මේකේ චාර්ජ් එක වෙන්නේ. ඉතින් එකවර ඕගොල්ලන්ට මේ වගේ ඒ පවර් සප්ලයි එක පාවිච්චි කරොත් එකවරම එකම චාර්ජරයකින් ඩිවයිස් හතරක් එකවර චාර්ජ් කරගැනීම පහසුකම ඕගොල්ලන්ට ලැබෙනවා. මේක ලස්සන මේ වගේ බොක්ස් එක ලස්සනට ඇසුරුම් කරලා මේ විදිහට හදාගන්න. දැන් ඉතින් අපි ඒක කරන්න තම සුදානම් වෙන්නේ. දැන් අපි මේක මේ වගේ බොක්ස් එක ලස්සනට මේක පැක් කරගමු.
අලුනේ මේක මම බොක්ස් එකට දාන්න ටිකක් අමාරු නැහැ ඉඳලා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරගත්තා. ඒ කියන්නේ මෙතන කැප් එක මම මෙතෙන්ට හයි කරගත්තා. ඒ වගේම මෙතන කැප් එකක් තිබ්බා. ඒක ගලවලා මම මේ විදියට එළියට දාගත්තා. මොකද නැත්තම් මේ බොක්ස් එකට හයි කරන්න අමාරු නිසා. හරි, ඊට පස්සේ මම මෙතන ඉන්සුලේට් කරලා තිනවා. අපි එහෙනම් මෙතන වැඩ ටික ඉවර කරගමු එහෙනම්. මේ විදියට මම හයි කරගෙන ඉරේනවා. දැන් අපි මෙතෙන්ට සුපර් ග්ලූ ටික මේ හොට් ග්ලූ ටිකක් දාලා මේක ෆික්ස් කරගමු. කලවෙන්න තියෙන ඔක්ටුපුඩ් ටිකක් දාලා මම ෆික්ස් කරගන්න. හතර පැත්තෙම මේ විදිහට හොට්ස්ක්‍රූ ගාලා ටිකක් ෆික්ස් කරගන්න. නැත්තම් ගැලවෙන්න බලනවා ටිකක් කල් ඇද්දි. එහෙනම් මේ වගේ හොඳට හොට්ස්ක්‍රූ දාලා ෆික්ස් කරගන්න. ඊට පස්සේ අපි මේ LED එකත් හොට්ස්ක්‍රූ ගාලා ෆික්ස් කරගමු. මෙන්න මේ විදිහට. ටික ෂෝට් වෙනකොට අපි මේ විදිහට ටේප් එකක් දා ගන්න ඕන. හරි, දැන් අපි මේ ටික ෆික්ස් කරගමු. වයර් එක ඇදෙන්නේ නැති වෙන්න මෙතෙන්ට ග්ලූ ටිකක් දා ගන්න. දැන් අපි මේ විදිහට වැඩ අවසන් මේකේ අපි දැන් බලමු මේක වැඩ කරනවා. දැන් මේ විදිහට තමයි අලුනේ මම වැඩ ඉවර කරගත්තේ චාර්ජර් එකේ. ඉතින් බලන්න මේ වගේ ලස්සනට ඕගොල්ලන්ටත් හදා ගන්න පුළුවන්. මේකේ පොඩ්ඩක් සුපර් ග්ලූ පොඩ වටේ ගැලලා තියෙනවා. ඒක පොඩ්ඩක් සුද්ධ කරගත්තාම හරි. මම එහෙනම් දැන් ඕගොල්ලන්ට මේක චෙක් කරලා පෙන්නන්නම්. මේ දැන් තුනම එකවර චාර්ජ් වෙනවා. ඉතින් මේ වගේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මගේ ස්මාර්ට් ෆෝන් එක ටැබ් එකේ වගේම ඩයලොග් රවුටර් එකෙන් තුනම දැක්වර චාර්ජ් වෙනවා. දැන් මේක චාර්ජ් වෙන නිසා පවර් ඔන් වෙනවා මේ ටැබ් එකත්. ඉතින් ඔය වගේ ඒ ලස්සනට ඔයගලන්ටත් පෝටබල් මල්ටි චාර්ජරයක් හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් මේ වගේම තවත් වීඩියෝකින් හම්බෙමු. ගිහිල්ලා එන්න. සුබ දවසක්.